බලමු වර්ධක වර්ධනවදී තියෙන පැලයක් අප්පාඩු කරන්නේ කොහොමද කියලා. මේ දියර කිරි තියෙනේ ඔක්කොම අයින් කරන පළමුවෙන්ම. ඊට පස්සේ එක ළඟ අතු ගොඩක් තියෙනවා නම් අතු දෙකක් තුනක් දෙපැත්තට යන්න ඉතුරු කරලා අනිත් අතු ටික අප්පාඩු කරනවා. මම මේ කොනකොට හා මේක මුලින්ම අල්ලන්න ඕනේ. එයා මුලින්ම අල්ලන්න ඕනේ මේ වගේ. මුලින්ම අල්ලන්න ඕනේ. ඔය මත්තෙම කප්පාදුවක් කරනවා ප්‍රමාණවත් දල කප්පාදුවක් කරනවා වර්ධක වර්ධනවදී තියෙන. පසුගිය දිනවල මේ අතිවිච්ච පෑයිල්ලත් එක්ක මේ බෝතල් වලින් තමයි මේ පැලේ අපි වතුර බෝතල් වලට දාලා තමයි රැකගත්තේ. මේ බෝතලේ දැන් අපි මොකද්ද කරන්න ඕන? දුරට ගන්න ඕනේද? දැන් තියෙන මට්ටම ළඟ වැඩිද මිස්? ඉතින් දැන් මේකේ වර්ධක වර්ධනයේ එක්ක මූල මණ්ඩලයේ මෙහාට වර්ධනය වෙලා තියෙන. මේ අතු වලේ ආපු පැත්තට මුල් ටික වර්ධනය වෙලා තියෙන. එතකොට දැන් අපි ජල සම්පාදනය කරන්න මොකද වැඩිපුර පොහොර වතුර උරා ගන්න කෙරවලේ තියෙන මුල් වලේ. මුල් වලේ. හා. සක්‍රීය මුල් තියෙන කෙරවලට වෙන්නේ. එතකොට අපි දැන් මේ බඳුන ගලවලා දුරට ගන්න ඕනේ. අන්න මේ හරිය කියන්නේ මූල මණ්ඩලයේ තියෙන ප්‍රදේශයෙන් ඕනේ ඉඳන්. දැන් මේ මුල් අවදියේදී ඔයාලට එක ජල වඳුනක් ප්‍රමාණවත් වුණා. දැන් මේ වෙනකොට දෙපැත්තේ වතුර බඳුන් දෙකක් විතර පාවිච්චි කරන්න. පාවිච්චි කරන්න. දැන් පොර දාන කොටත් මේ මට්ටමේ මේ දුරින් දාන්න. දුරින් දාන්න ඕනේ. ජල සම්පාදනයත් මේ මට්ටමින් තමයි වෙන්නේ. වතුන්ව දාන්න ඕනේ මේ මට්ටමේ.